නාගලෝකින් කැරණිය පන්සලට ධාතු වැඩලා කියලා දෙරණ නාලිකාවේ ප්‍රවෘතියක් ගියා. වෙනත් කිසිම නාලිකාවක නම් මේක පෙන්වුවේ නැහැ, දෙරණ විතරයි පෙන්වුවේ. ඒ වගේම කැලණිය පන්සලේ නායක හාමුදුරුව ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංගරක්කිත හාමුදුරුව අපි දැක්කා මේ ගැන විශේෂ ප්‍රකාශයක් කරනවා. මේ ධාතුන් වහන්සේලා මේ නාගලෝකෙන් වැඩම කිරීම පිළිබඳව මට නම් පේන්නේ මේක තනිකර දේශපාලන කැම්පේන් එකක් විදිහට. මොකද මේ ධාතුන් වහන්සේලා මැයි මාසේ වඩිනවා, වෙසක් මාසේ වඩිනවා කියලලු ඉස්සලා කියලා තිබුණේ, පරිවිඩය ඇවිල්ලා තිබුණේ. නමුත් මේක ටිකක් කල් ගිහිල්ලා මේ ඡන්දේ කිට්ටු කරලා ඡන්දෙට ඔන්න මෙන්න කියලා වැඩපු එක තමයි විශේෂ ප්‍රශ්නේ. මම හිතන්නේ නාගලෝකෙත් ඉන්නවා මේ දේශපාලනය ගැන උනන්දුව තියෙන නාගරාජයෝ. මම දැක්කා මේ නාගරාජයා අර ලීටර් 350 බෝතලයක් ඇතුළක දාලා වහලා තියෙනවා. මං හිතන්නේ මේ නාගලෝකෙන් වඩින නාගරාජයෝ මෙහෙම බෝතල් වල දාලා ඉර කරගන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම විහිළුව. මං හිතන්නේ මේක තනිකර මේ බුද්ධ ශාසනයේ විකුණගෙන කන පට්ටපල් බොරුකාරයින්ගේ බොරුවක්. ඔය ගුප්ත වෛද්‍යවරයා කියන කෙනා මීට ටික කාලයකට ඉස්සෙල්ලා මම දැක්ක අන්තර්ජාලයේ බුදුවරයෙක් වෙලා කියලා කතාවක් තැවුලක් වවාගෙන ඒ පුද්ගලයා තමයි මේ ගුප්ත වෛද්‍යවරයා හැටියට මෙතන ක්‍රියාත්මක වුණේ. ඉතින් මේක තනිකර මේ මම දැක්ක දැන් ගැලණිය නායක හාමුදුරුවෝ කියන 2020 අවුරුද්දේදී රටට හොඳ පාලකෙක් බිහි වෙනවා, ඒ පාලකයා බිහි වෙන නිසා තමයි මේ ධාතුන් වහන්සේලා වැඩම කළේ කියලා. ඉතින් අපි බොහොම හොඳට දන්නවා මේ කැලණිය පන්සලේ නායක හාමුදුරුවෝ මේ පෝට්ටුවේ කැම්පේන් එකේ ඉහළින්ම ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේක කළාට කිසි වරදක් නැහැ, මොකද උන්වහන්සේලාටත් එහෙම කරන්න අයිතියක් තියෙනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ උන්වහන්සේ මේ පොහොට්ටුව කැම්පේන් එක කරන එක නෙමෙයි, කැලණිය පන්සලට ගෝඨාභය මහත්තයා ගෙනල්ලා මහින්ද මහත්තයා ගෙනල්ලා බෝධි පූජා තිබ්බට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක උන්වහන්සේලාගේ අයිතියක්, උන්වහන්සේලාට තියෙන යුතුකමක් කියලා කියන්නත් පුළුවන්. නමුත් මේ බුද්ධ ශාසනයට අයිති දේවල් මේ ශාසන ඉතිහාසයේ විකෘති කරලා මේ කැලණියට නාගලෝකෙන් නාගයෝ අරන් ආව ධාතුන් වහන්සේලා කියලා පෙන්නලා මේක බොරුවක් කරන්නේ. මම දැක්කේ ධාතු කරඬුව නාගයෙකුට තියා සම්මාන්නේ හොඩවැලකින් තියෙන අතෙකුටවත් අල්ලන්න පුළුවන්ද කියලා ඒ ධාතු කරඬුව. ඒ වගේම අපි දැක්කා මේක eBay එකේ තියෙනවා ওই ධාතු කරඬුව හා සමාන එකක්. සමහරවිට මේ ධාතු කරඬුව නාගයෝ මේ නාගලෝකෙන් eBay එකෙන් ඉස්සුවද දන්නේ නැහැ. එහෙම උස්සලා eBay එකෙන් අරගෙන මේක කැලණියේ හරහා වැඩමෙව්වද කියලා කියන එකත් මට ලොකු සැකයක්. ඊළඟට මම දන්න තරමින් මේ නාගලෝකේ ඉන්න නාගයින්ට අතුරුදහන් වෙන්න පුළුවන්, ක්ෂණිකව පෙනී හිටින්න පුළුවන්. දැන් ওই බෝතලිය ඇතුලේ දාලා ඉන්න නාගරාජය, මම කියන්නේ බොහොම චූටි නාගරාජෙක්, මණියක් හිත නාගරාජයා කියලායි කියන්නේ. ඉතින් කොහම වුණත් මේ නාගරාජයෙක් නම් මම දන්න තරමින් අඩි ගානක් දිග, එහෙම අපි අහලා අපි දැකලා නැහැ, අහලා තියෙනවා මේ නාගලෝකෙන් එන නාගරාජය ඔය යම් යම් විසිද්ධ ස්ථානවලට වැඩම කරලා ඒව වන්දනමාන කරනවා කියලා ඒ නයා ගිය පාරවල් පවා වැලිගුඩේ තියෙනවා කියලා අපි අහලා තියෙනවා. නමුත් මේ වගේ මේ චූටි බෝතල් වල දාලා ඉන්න නයි පැටවුණන් එනවා එහෙම අහලා නැහැ. ඉතින් මේ නයි පැටියව අල්ලගෙන හිර කරලා තියෙන එකත් ලොකු අපරාධයක්. මොකද මේ නාගලෝකෙන් ධාතු කරඬුව වැඩමුවේ මේ නාගරාජයා නම් ඒ නාගරාජයා එහෙම හිර කරන එකත් හරි අසාධාරණයක්, හරි අපරාධයක්. ඉතින් කැලණිය පන්සලේ මහානායක හාමුදුරුවන්ට කරුණාවෙන් මෛත්‍රියෙන් කියන්න තියෙන්නේ උන්වහන්සේ මේ වෙලාවේ මේ කරන වැඩෙන් බුදුදහමට ලොකු අගතියක් වෙනවා. මොකද මේ ඔය ධාතු කරඬුව ගත්තා කියන ඔය පුද්ගලයා, ඔය ගුප්ත වෛද්‍යවරයා මම දන්න තරමින් බොරුකාරයෙක්. ඔහු ගුප්ත වෛද්‍යවරයෙක් කියලා මම නම් දන්නේ අහලවත් නැහැ. ඔහු බොරුකාරයෙක්. ඉතින් මේ වගේ බොරුකාරයෝ අල්ලගෙන මේ රටම අන්දන එක නම් එච්චර හොඳ නැහැ. මොකද මේ පොලිටිකල් කැම්පේන් එකක් කරන්න අපිට කමක් නැහැ. ඒ කැම්පේන් එක කරන්න දැන් වෙන හාමුදුරුවෝලත් කැම්පේන් කරනවානේ. ඔය ඉත්තෑකන්දි සද්ධාතිස්ස හාමුදුරුවෝ, එතකොට මැදගොඩ අබේතිස්ස හාමුදුරුවාගේ ස්වාමින් වහන්සේලා විතරක් නෙමෙයි, ඔය අපි දන්නවා මේ අර මේ දඹර අමිල හාමුදුරුව පවා කැම්පේන් වලට යනවා, දේශපාලන රැස්වීම් වලට කියලා කතා කරනවා. උන්වහන්සේලටම කතා කරන්න සුද්ධ අයිතියක් තියෙනවා. ඒක අපිට වළක්වන්න බෑ. අපිට කියන්න බෑ ස්වාමීන් වහන්සේලාට දේශපාලනය කරන්න එපා කියලා. මොකද මේ දේශපාලනේ උන්වහන්සේලටත් වැදගත් වෙනවා. හැබැයි මේ කැලණිය පන්සලේ ස්වාමීන් වහන්සේ කරපු වැඩේ නම් එහෙම එකක් නෙමේ. උන්වහන්සේ කරේ මෙතනදී මේ බුදුදහම විකෘති කිරීමක්, අවභාවිතා කිරීමක් බුද්ධ ශාසනයට. දැන් මේ ওই ධාතු කරඬුව දිහා දැක්කහම ඕනම කෙනෙකුට හිතන්න පුළුවන් මේක මේ අලුත් තාක්ෂණයෙන් නිර්මාණය කරපු එකක්. එතකොට මේ ඔය පිත්තල හරි රිදී හරි කරඬුවල ධාතු තැන්පත් කරන්නේ නාගලෝකේ. මම හිතන්නේ නාගලෝකෙත් අපේ ලංකාවේ වාගේ මේ කැටයම් ශිල්පීන් ඇති. ඉතින් මේවා මේ බොරුවට මිනිස්සු මුලා කරන්න කරන වැඩ. ඒක නිසා උන්වහන්සේලාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ ගිහියෝ මේ වාගේ වැඩේවල් කරත් භික්ෂූන් වහන්සේලා විශේෂයෙන්ම රටේ පිළිගත් කවුරුත් ගෞරව කරන
ස්වාමීන් වහන්සේගෙන අපි ගෞරෝ කරන උන්වහන්සේට කැලණිය නායක හම්දුවට. ඒක නිසා ඔබවහන්සේලා මේවාගේ වැඩ කරලා බුද්ධ සාසරයට නිකන් නිගා කරන්න එපා. දැන් මේවා අන්‍යාගමිකයෝ මේවා නිකන් අවිචාරවත් විදියට හෙලා දකිනවා. ඉතින් බලන්න මේ වගේ වෙලාවක මේ නාගලෝකෙන් ධාතු වැඩමුව කියලා මේ කෘතිමව හදාගත්ත ධාතු කරඬුවක් පෙන්නලා මේක තමයි නාගයා කටින් අරන් ආවේ කියලා ඒ නාගයවත් බෝතලයක දාලා හිර කරලා තියෙන එක මොනතරම් විහිළුවක්ද කියලා. එතකොට මේ නාගරෝකෙන් හරි දිව්‍යලෝකෙන් හරි ධාතුන් වහන්සේලා වැඩම කළා කියලා අපිට පිළිගන්න පුළුවන්. ඒක ස්වාමින් වහන්සේ කෙනෙක් කිව්වොත් නම් ගැල්මිය පන්සලේ විශේෂ පීඨයක් ඉදිරිපත් කළේ හදලා ඒ පීඨයට මේ නෙළුම් මල් ආදී දේවල් පූජා කරලා පිරිත් කියලා එහෙම ධාතුන් වහන්සේ කෙනෙක් වැඩම කරා කිව්වොත් අපිට ඒක ටිකක් හරි පිළිගන්න පුළුවන්. එතකොට අපිට බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ නාගලෝකෙන් ආපු නාගරාජයවත් හිර කරගෙන බෝතලයක ලීටර් 350යි බෝතලයකට දාලා ඒ නාගරාජයවත් හිර කළේ නාගරාජයක් නෙමෙයි පොඩි අඩි දෙකක් විතර මේ දිග මේ නයි පැටියෙක් කොහෙන් අර යන නයි පැටියෙකුත් හිර කළේ නයි පැටියත් හිටන්නේ දමැරලා ගියොත් එමේ ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද නාගලෝකෙන් ආපු නයි පැටියෙක් ඔය කැලණිය පන්සලේ මැරුණා කියලා. ඒක නිසා ඔය වගේ දේවල් කරද්දී ටිකක් මේ කල්පනාවෙන් කර මේ මොකද මේ රටේ මිනිස්සු ටිකක් බුද්ධිමත්. දැන් ඔය ධාතුන් වහන්සේලා වැඩම කරා කිව්ව ගමන්ම අපේ මෝඩ බෞද්ධ යනවාක වඳින්න. ඉතින් බෞද්ධයෝ යනකොට මම දැක්ක එක හාමුදුරු වහන්සේලා පිරිසක් මේ නෙළුම් පොහට්ටු වගේක් දෙනවාට මෙන්න මේක පූජා කරලා රටේ අනාගත වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න කියලා. ඒ කියන්නේ මේ පොහට්ටුවේ කැම්පේන් එකක් මේ හාමුදුරු කරන්න කියලා නී හාමුදුරු විශේෂයෙන්ම. ඒක අපිට පේනවා. ඉතින් හාමුදුරුවන්ට දේශපාලන කැම්පේන් එකක් කරන්න කමක් නැහැ හාමුදුරනේ. හැබැයි ඉතින් ඕවට රැවටෙන මිනිස්සු නම් මෙහෙ ඇති කියලා මම හිතන්නේ. මිනිස්සු ධාතුන් වහන්සේලා කිව්වම බුද්ධ ආලම්බන ප්‍රීතිය අනුව වඳින්න යනවා ඒක හරි. නමුත් අපිට නම් හිතෙන්නේ ඔබ වහන්සේලා මේ කරපු වැඩ ඉතාමත් පහත් නිඳිත ක්‍රියාවක්. ඒ වගේම මේ ඇවිල්ලා බුද්ධ ශාසනයේ කෙලෙසෙන වැඩ විතරක් නෙමේ තමන්ගේ සංසාර ගමන විනාශ කරන අපායගාමී වන ක්‍රියාවක් බව කියව යුතුයි.